යුක්්‍රේනයට F-16 යානා ලැබුණු බවට බ්ලුම්බර්ග් වෙබඩවිය වාර්තා කරලා තිබුණ. ඔවුන් කියනවා යානා කිහිපයක් ලැබිල තියෙනවා කියල F-16 යානා. මේක ඔවුන් සඳහන් කරනවා මේ ප්‍රහාරක ජෙට් සන්ධානය කියලා හඳුන් නොව නෙදර්ලන්ත ආණ්ඩුව මැදිහත් වෙලා හදාගත්තු මේ රටවල් කිහිපයක සන්ධානයක් F-16 යානා යුක්්‍රේනයට ලබාදීම සඳහා ඒගොල්ලන් සැලසුම් කරලා තිබිල තියෙන්නේ ජූලි මාසය අවසාන වෙද්දි මේ යානා ලබාදීම පටන් ගන්න යනුව ඒ කටයුත්තය ගොලන් දැන් සිද්ධ කරලා තියෙනවා කියනක තමයි සඳහන් කරලා තිබෙන්නේ. ඉතිං නිදරලන්තේ බෙල්ජියම ඩෙන්මාර්කය සහ නෝවේකෙන් රටවල්වලින් යාන 79ක් යුක්රේනයට සම්පූර්ණයෙන්ම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද තුළ නෙමෙයි අවුරුදු කිහිපයක් තුළ. එයින් මහින්ද යානා 20ක් විතර මේ අවුරුද්දේදී ලබාදීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට එයින් යානා කිහිපයක් ලැබිලා තියෙනවා කියන එක තමයි සඳහන් කරන්නේ. මේ අතර ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවයත් වාර්තා කරලා තිබුණා අමරිකානු නිලධාරියෙක් ඔවුන්ටත් තහවුරු කිරීමක් කළා කියලා මේ විදිහට යානා ලබා දීලා තිබෙනවාය කියලා. නමුත් යානා කීයක් දීලා තියෙනවද කොයි රටෙන්ද ඒවා ලැබිලා තියෙන්නේ කියන එක පිළිබඳව හරියට පැහැදිලි කිරීමක් නැහැ. මේ ටික දවසකට කලින් නෙදර්ලන්ත ආණ්ඩුව ප්‍රකාශ කරලා තිබා ඒගොල්ලන් ඒගොල්ලන්ගේ පළවෙනි යානා F-16 යානා කිහිපය ලබා දීමට සූදානමින් ඉන්නවා කියලා. නමුත් ඔවුන්ද මේ යානා ලබා දුන්නේ කියන එක පැහැදිලිව නැහැ. අපි ඊයේ සාකච්ඡා කරා ඊයේ මේ ගුවන් යානයක් F-16 එකක් වගේ එහෙනම් F-16 ගුවන් යානයක් යුක්රේනයට ඉහළ අහසේ පියෑසර කළාය කියලා සමාජ මාධ්‍යවල වීඩියෝ එකක් පළ වෙලා තිබුණා. නමුත් ඒක කොහෙද කියලා හරියටම තහවුරු කරන්න බැහැ කියන කාරණේත් අපි එතෙන්දි මතක් කරා. ඉතින් මේ F-16 යානා සම්බන්ධයෙන් ගත්තොත් අගෝස්තු මාසේ 2023 අගෝස්තු මාසේ තමයි ඇමරිකාව අවසර දුන්නේ අනෙකුත් රටවල් වලට F-16 තියෙන රටවල් වලට තමන් කැමති නම් යුක්රේනයට ඒවා ලබා දෙන්න කියලා. ඉතින් ඇමරිකාව ඍජුව ලබා දෙන්නේ ඒ වෙනුවට මේ රටවල් වලට කැමති නම් යුක්රේනයට මේ යානා ලබා දීමේ අවසරය ලබා දුන්නා. ඒ අනුව ඉදිරි ඊට පස්සේ ගත වෙච්ච කාලයන්වලදී අර මං කියපු රටවල් හතර නෙදර්ලන්තේ බෙල්ජියම ඩෙන්මාර්කය සහ නෝර්වේ රාජ්‍යය පොරොන්දු වුණා තමන් සතුව තියෙන යම් යම් යානා ප්‍රමාණයන් ලබා දෙන්නට. ඉතින් ඒ අතරේ ඇමරිකාව මේ ළඟදී ප්‍රකාශ කරලා තිබ්බා ඒ යානා වලට අවශ්‍ය කරන නවීන අවියවද තමන් සප්ලයි කරනවා තමන් ලබා දෙනවාය කියන කාරණේ. ඉතින් මේ යානා කොහොමද යොදවන්නේ කියන එක පිළිබඳව අපි තවම හරියට දන්නේ නැහැ. යුක්රේන ආණ්ඩුව ඊට කලින් කියන්නේ යුක්රේන ආණ්ඩුව තාම නිල වශයෙන් තහවුරු කරලා නැහැ යානා ලැබුණා කියලා. කොහොමරි මේව කොහොමද යොදවන්නේ කියන එක ගැන හරියට අදහසක් තවම ප්‍රකාශ වෙලා නැහැ. එතකොට ඒ කියන්නේ මේ මීට කලින් යුක්රේන හමුදාපතිවරයා ප්‍රකාශ කරලා තිබුණා අලෙක්සැන්ඩර් සීර්ස්කි ප්‍රකාශ කරලා තිබ්බා තමන් සටන් පෙරමුණෙන් පිටිපස්සේ තමයි මේවා යොදවන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මොකද මුල් අවස්ථාවේ විශේෂයෙන්ම රුසියානුවන්ට සැලකිය යුතු ගුවන් ආරක්ෂණ පද්ධතියක් තියෙන හින්දා ඒවයෙන් මේ යානා විනාශ වේ කියන ඉදිගිරියාවක් තිබෙන නිසා. ඉතින් කොහොම හරි ඉදිරියේදී අපිට බලන්න පුළුවන් මේ යානා ඇත්ත වශයෙන්ම කොහොමද පාවිච්චි කරන්නේ කියලා. මං හිතන්නේ යුක්‍රේන නියමෝ කීප දෙනෙක් පුහුණුව ලබනවා. මං හිතන්නේ මේ පුහුණුව අවසාන වෙන්න නියමිතයි. සමහරට අවසාන වෙලා වෙන්නත් පුළුවනි. ඉතින් ඒ අනුව ඉදිරියේදී සමහරට අපිට බලන්න පුළුවන් වේවි F-16 යානා යුක්‍රේනය විසින් කොහොමද පාවිච්චි කරන්නේ කියන එක.